සියවසන් ගණනක් අපදුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් නෙනවා සුවහස ඒගොල්ලන්ගේ සියලු බලය පරාජයට පත් කරලා මේ රටේ ජනතාවගේ බලය ජයග්‍රහණය කරලා ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය ජයග්‍රහණය කරා සමහර අය මට කියන ඡන්ද ටිකක් කම්මැලි කියලා ඒගොල්ලෝ ස්වේච්ඡාවෙන්ම තමන්ගේ පරාජය බාර අරගෙන ඉවරයි. ඇතම් බලවේගවල නායකයන් හොඳටම තැති අරන්ලු. බදුල්ල මෙහෙමනම් අනිත් තැන්වල කොහොමද? ඔය නමෙන් හයක් ජාතික ජන බලවේගයට ත්‍රාඩ කල්ලියත් එක්ක ලැග්ග. ඒ සාම්ප්‍රදායික නායකත්වයන් ප්‍රතික්ෂේප කරමින් අම්බිකා සැමුවෙල් වගේ චරිතවල හොඳටම බය වෙලා හොඳේ බය වෙනවා නෙවෙයි නොවැම්බර් 14 අවුරුදු 76ක් තිස්සේ ලයිම් කාමරයකට පුට් කරලා ජනාධිපතිවරයාගේ තියෙන ගනුදෙනුව හරි අපූරුයි අයියෝ අපේ දේශපාලනේ ඉවරයි මෙරටේ සාතිෂේ බහුතරයක් මිනිස්සු දුටු ඒ සිහින දැන් කොහොමද බදුල්ල නේද අපි එහෙමයි අහන්නේ මේක අධි සංවේදී කතාවක් ඔවුන්ගේ සපත්තුවට පාගගෙන ඔවුන්ගේ අයිති අපි දරුවන්ට ලස්සන රටක් හදන්න අනුර සහෝදරයා අවංකව වැඩ කරගෙන යනවා කියලා අපිට පේනවා. අපිට ඒ විශ්වාසයි. දැන් අපේ යුතුකම ශක්තිමත් ආණ්ඩුවක් හදන එක. ඒ හින්දා රජයේ සේවයේ අපි හැමෝගෙම මේ පාර ඡන්දෙත් මාලිමාවට. පුනරුදයට පෙළ ගැසෙමු. මැටි සබය ක්ලීන් කරමු. මාලිමාවෙන් පුරවමු. ජාතික ජන බලවේගය. අයිබෝන් ප්‍රෙස් එක සහෝදරනි සුබ සන්ධ්‍යාවක් දුටු වාද බදුල්ලේ බහුජන ජනගඟ එහෙමයි අපි අහන්නේ බදුල්ල ඉතිහාසයේ වාමාංශික දේශපාලන ව්‍යාපාරයක ජයග්‍රහණයක් උදෙසා රැස් වෙච්ච විසල්ම ජනගඟයි බදුල්ලට ආවේ මේ වන විට අපට වාර්තා වෙන ඉතාම සමීපතම දේශපාලන ආරංචි මාර්ග කියනවා ඇතම් බලවේගවල නායකයන් හොඳටම තැති අරන්ලු බදුල්ල මෙහෙමනම් අනිත් තැන්වල කොහොමද එහෙමලු දැන් මේ මොහොතේ කියන්නේ රැලි අවසන් වූ සැනින් ඒ කතාවත් එක්කම බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද පදනම ගත් කල නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තු ඡන්දයේදී ඡන්ද දායකයන් ලක්ෂ 4කට ආසන්න සංඛ්‍යාවක් මන්ත්‍රී දූර සභිකයන් 9 දෙනෙකු බදුල්ල දිස්ත්‍රික්කයේ තුලින් තෝරාපත් කර ගැනීම සඳහා සිය ඡන්දය බදුල්ල දිස්ත්‍රික්කෙන් පාවිච්චි කිරීමට භාවිතා කිරීමට නියමිතයි බදුල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශ 9කින් බල ගැන්වෙන අතර මන්ත්‍රීවරු සභිකයන් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් 14 වෙනිදාට 9 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිතයි ඔය 9න් 6ක් ජාතික ජන බලවේගයට බදුල්ල දිස්ත්‍රික්කෙන් නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 9 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිතයි ඉන් 6ක් ජාතික ජන බලවේගයට එහෙම තමයි ඇතම් දේශපාලන නිරීක්ෂණ සංඛ්‍යා දත්ත වාර්තා කරන්නේ ඊටත් එහා ගොස් අද දවසේදී බදුල්ලේ ජනගඟයට සාක්ෂි දක්වනවා ඔබ දන්නවා බදුල්ලෙන් වතුකරේ සහෝදර ජනතාව අතරින් මේ වන විට අර 76 අවුරුදු ත්‍රාඩ කල්ලියත් එක්ක ලැග්ග ඒ සාම්ප්‍රදායික නායකත්වයන් ප්‍රතික්ෂේප කරමින් සහෝදර තරුණ තරුණියන් වතුකරයෙන් නැගී සිටිනවා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් හපුතලෙන් එන අම්බිකා සැමුවෙල් වගේ චරිතවල දේශපාලනික කතාව දේශපාලනික කියවීම අද අපි බදුල්ලෙන් දැක්කා මේවා දැකෙද්දි තොණ්ඩමණලා මේවා දැකෙද්දි වඩිවෙල් සුරේෂ්ලා නේද මේවා දකිද්දි දිගම්බරණලා හොඳටම බය වෙලා හොඳේ බය වෙනවා නෙවෙයි නොවැම්බර් 14 තව දින 11ක් යන තැන මේකේ ප්‍රතිඵලයක් වුන්ට බුද්ධි විඳින්නට සිදු වෙනවා ඒ කතාවත් එක්කම යන්නේ බදුල්ලේ මහ ජන ගඟ ඒ මහ ජන වරුෂාව බලන්නට ගුවනින්ගත් දර්ශනත් එක්ක ඉතාමත්ම දැකුම් කළු අලංකාර දර්ශන පෙළක් අපි සතුයි බදුල්ලේ රැලියට ආ බහුජන නායකයා සහ බහුජන ව්‍යාපාරයේ වෙනුවෙන් ඔවුන් ගැන විශ්වාසය තියලා බදුල්ලේ රැලියට ආ මහ ජන ගඟයි ඔබ මේ දකින්නේ වසන් ගණනක්
අප දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් නෙනවා සුවහස් නදවත් ගැහෙන ආරාවේ අසා සිටින්නට මිනිසෙක් නෙනවා උතුරේ දකුණේ සදිසාවේ හදේ පැතුම මේ මිනිසාවේ කොහොමද වැඩේ නේද බදුල්ලේ සහෝදර අපේම වතුකරේ ජනතාව අවුරුදු 76ක් තිස්සේ ලයිම් කාමරයකට කොටු කරලා ලයිම් කාමරයකට කොටු කරලා ඔවුන්ගේ ඡන්ද බලය ඡන්ද කාලෙදි උදුරාගෙන දිගම්බරල්ලා තොණ්ඩමන්ලා ඔවුන්ගේ අයිතිවාසිකම් මෙතනින් පස්සේ පාගාදමමින් සිටි යුගය ඉවරයි සියවස් ගණනක් මේ මහ පොළොවේ මිනිස්සු දැකපු යුගය දැන් ආරම්භ වී තිබෙනවා බහුජන ව්‍යාපාරයකින් බදුල්ල දිස්ත්‍රික්කෙන් වතුකරෙන් බදුල්ල දිස්ත්‍රික්කෙන් ජන හදගැස්ම හඳුනන අම්බිකාලා වැනි චරිත දැන් නිර්මාණය වෙමින් පවතිනවා 76 අවුරුදු ක්‍රමේ අවසානය දැන් සනිටුහන් කර තිබෙනවා එයයි අපිට මේ ජනගඟ සහ බදුල්ලේ මේ මහ ජන නැගිටීමත් එක්ක අපට කියන්න වෙන්නේ මේ තමයි බදුල්ලේදී බහුජන ව්‍යාපාරයට සහ බහුජන නායකයට හිමි වූ ජනතා ප්‍රතිචාර ඒත් එක්කම අනුරදිසා නායක ජනාධිපතිවරයා තමන්ගේ බදුල්ලේ සහෝදර ජනතාව ආමන්ත්‍රණය කරන්නට පැමිණෙද්දී ජනතාවගෙන් හිමි වුණේ ඉතාම උණුසුම් ප්‍රතිචාරයක් ඒ ප්‍රතිචාරයට පෙරලා ජනාධිපතිවරයාගේ පැත්තේ මුත් ප්‍රතිචාර ලැබෙනවා ඒත් එක්කම වන්දනීය මහා සංඝරත්නය ඇතුළු සහෝදර අනිකුත් ආගම්වල පූජකවරයන් එක්ක ජනාධිපතිවරයාගේ තියෙන ගනුදෙනුව හරි අපූරුයි වන්දනීය මහා සංඝරත්නයේ වගේම තමයි පූජකවරු අනිකුත් සහෝදර ආගම්වල ජනාධිපතිවරයාට දක්වන ලිංගතුභාවය ජනාධිපතිවරයාත් පෙරලා වුන්ට දක්වන ලිංගතුකම නේද ඒක වෙනම එකක් මේ තමයි බහුජන නායකයෙක්ගේ වෙනස අර කිරිබේටියෝ වගේ නෙවෙයි මේ මහ පොළවේ බහුජන ව්‍යාපාරයක බහුජන නායකයාගේ වෙනස මේකයි අපි දැන් යනවා ජනාධිපතිවරයා බදුල්ලේ රැලියට පැමිණියේ කොහොමද ජනතාවගෙන් ලැබුණ ප්‍රතිචාර කොහොමද ජනාධිපතිවරයා ඔවුන්ට පෙරලා දුන්න ප්‍රතිචාරය මොකද්ද දැන් අපි යනවා බදුල්ලේ රැලියේ එම දර්ශන පෙළට වස් ගණනක් අප දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් නෙනවා සුවහස් නදවත් ගැහෙන ආරාවේ අසා සිටින්නට මිනිසෙක් නෙනවා උතුරේ දකුණේ සදිසාවේ හදේ පැතුම මේ මිනිසාවේ අද මුළු රට එක මිටකට කොහොමද කියන්න දෙයක් තියනවාද ඉතුරු වී නේද එහෙම තමයි අපට අහන්නට වෙන්නේ ඇත්තටම මේවා දකිද්දී තොණ්ඩමල්ලට දිගම්බරන්ලට හිතන වැටි අයියෝ අපේ දේශපාලනේ ඉවරයි අපි ඉවරයි නේද එහෙම සිහි වෙනවා ඇති ලාංකීය දේශපාලන පොළවේ සියවස් ගණන් මිනිස්සු දුටු මෙරටේ සාතිශේ බහුතරයක් මිනිස්සු දුටු ඒ සිහින දැන් සැබෑ වෙමින් පවතිනවා වෙන මුකුත් ඕනේ බදුල්ලේ ජනතාවගේ නැගිටීම අම්බිකා සැමුවල් වගේ චරිත වතුකරේ ජනතාව අතරින් අර සාම්ප්‍රදායික තොණ්ඩමන්ලගේ දිගම්බරන්ලගේ දේශපාලනයට රහිව නැගිටීමම සියවස් ගණන් මේ මහ පොළොවේ මිනිස්සුන්ගෙන් බහුතරය දුටු ඒ සිහිනය සැබෑ වන බවට
ප්‍රකාශනය වෙනවා වෙන කිසිවක් ඕනේ නැහැ එහෙම තමයි අපට කියන්න වෙන්නේ ජනාධිපතිවරයාගේ පැත්තෙන් ජනතාවට දුන්න ප්‍රතිචාරය ජනතාව ජනාධිපතිවරයාට දුන්න ප්‍රතිචාරය භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ සහෝදර ආගමික නායකයන් එක්ක ජනාධිපතිවරයාගේ තියෙන ලෙංගතුභාවය ඒ ගනුදෙනුව බොහෝ කතා කියනවා අනාගතේ මේ රටේ නේද මේ රටේ අනාගත ඉරණම පිළිබඳව සුබවාදී බොහෝ කතා කියනවා අපි ඉමු නොවැම්බර් 14 වෙනකන් නොවැම්බර් 14 න් පස්සේ තමයි අපි දෙවෙනි කතාව කියන්නේ කොහොමද බදුල්ල නේද කොහොමද බදුල්ල නේද අපි එහෙමයි අහන්නේ කොමේ දිගම්බරන් කොමේ තොණ්ඩමන් හැංගිලා නේද එහෙම තමයි අපට කියන්න වෙන්නේ බදුල්ල දිහා බලලාද ඒත් එක්කම තමන්ගේ සහෝදර ජනතාව බහුජන ව්‍යාපාරයේ බහුජන ජනාධිපතිවරයා බහුජන නායකයාද බදුල්ලේදී ආමන්ත්‍රණය කරා මේක අධි සංවේදී කතාවක් බදුල්ලේ ආර්ථිකය බදුල්ලේ දේශපාලනය අර වතු කරේ ඉන්න අපේම සහෝදර ජනතාව ලයිම් කාමරයකට හිර වෙලා ඒ ගත කරන ජීවිත කතාව සහ බහුජන නායකයා ඔවුන්ගේ ජීවිතය ගෙනියන්නට උත්සාහ කරන තැන පිළිබඳව අපූර්ව කතාවක් මහ පොළවේ සත්‍යවාදී කතාවක් කළා ඒ කතාවටයි අපි යන්නේ මේක වෙනම කියවීමක් දීර්ඝ කාලයක් ජනාධිපති ඡන්ද තිබ්බා එහෙත් ඒ හැම ඡන්දයක්ම ජයග්‍රහණය කරේ කවුද එයාලාගේම කට්ටිය නේද ඒගොල්ලෝ ඡන්ද ජයග්‍රහණය කරලා ආයෙ එකට එකතු වෙලා ආණ්ඩු හදනවා බෙදලා ඡන්ද කරනවා එකතු වෙලා ආණ්ඩු හදනවා මතකද එහෙම නේද එතකොට මෙන්නම දීර්ඝ කාලයක් එහෙට මෙහෙට මාරුවේ මාරුවට දේශපාලන බලය මාරුණ අවස්ථාව මාරුණ එක මුළුමනින්ම වෙනස් කරේ කවද්ද පහුගිය ජනාධිපති ඡන්දෙදී ඒක තමයි අසීරුතම කඩයිම මතකද ඒ ජනාධිපති ඡන්දෙදී කොළඹට බදුල්ලෙන් ආව බදුල්ලට කොළඹින් ආව නේද හිටපු ජනාධිපතිවරු වෙනවා හිටපු විපක්ෂ නායකවරු වෙනවා මතකද දැන් එනවද ඇයි අන්න ඒගොල්ල ජනාධිපති ඡන්දෙට දාන්න පුළුවන් උපරිම වෙර දැම්ම රැස්වීම තිබ්බා පඩි වැඩි කරනවා කිව්වා නේද මට මතකයි මේ දිනේ කොටගල පැත්තේ මේ දිනයක් තියලා කිව්වා වත්තේ වැඩ කරන අයට රුපියල් 1800ක් දෙනවා කියලා මතකද? ගෙන කියන්න පුළුවන් ඔක්කොම බොරු අවලාදේ ගොල්ලෝ කිව්වා. ඒ විතරක් නෙවෙයි අපිට විරුද්ධව අපි ආවොත් මහා භීෂණයක් ඇතිවි. අපි ආවොත් ගෑස් සිලින්ඩරේ පුපුරයි. අපි ආවොත් ඩොලරය 400ට යයි. අපි ආවොත් ගෑස් පෝලිම් තෙල් පෝලිම් ඇතිවි මොනතරම් දේවල් කිව්වා. අපි ආවොත් අපේ හාමුදුරන් වහන්සේලාට දාන්නේ නැතිවි. කටින පිංකම නැතිවි ඒගොල්ල තමන්ගේ අතින් බලයේ ගිලී යාම වැළැක්වීම සඳහා කරන්න පුළුවන් හැම දෙයක්ම කරා සල්ලි විසි කරා අසත්‍යව කිව්වා ගම්මලට ආවා රාජ්‍ය බලය උපයෝග කරගත්තා ඒ විතරක්ද මාධ්‍ය උදේ හවහ බොරු කිව්වා නේද හරිද ඒ විතර මොකද කරේ ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ අතේ බලය තියාගන්න උපරිම වෙර වීරිය දරුවා හැබැයි මොකද උනේ? ඒගොල්ලන්ගේ සියලු බලය පරාජයටපත් කරලා මේ රටේ ජනතාවගේ බලය ජයග්‍රහණය කරලා ජාතික ජන බලවේගය ජනාධිපතිවරණ ජයග්‍රහණය කරා. සමහර අය මට කියනවා ඡන්ද ටිකක් කම්මැලි කියලා. තියෙනව නේද? රැසීම් තියෙනවද? නැහැ. බස් බෙදන්න එනවද? නැහැ. හාල් බෙදන්න එනවද? තහඩු බෙදන්න එනවද? නැහැ. ඒ කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ ස්වේච්ඡාවෙන්ම තමන්ගේ පරාජය බාර අරගෙන ඉවරයි. ඉස්සෙල්ලා කොළඹින් එනවා මෙහෙට ඡන්ද කරන්න. දැන් එයා කොළඹට වෙලා ඡන්ද කරනවා. සමහර නායකයෝ ඉන්නවා 1977 පාර්ලිමේන්තුවට ඇවිල්ලා 77 නියෝජ්‍ය අමාත්‍ය දූර දරුවා, ඇමති දූර දරුවා, විපක්ෂ නායක දූර දරුවා, අගමැති දූර දරුවා, ජනාධිපති දූර දරුවා. කොච්චර කාලද 77 ඉඳන් අවුරුදු 47ක්. ඡන්ද අගමැති දූර දරනවා ජනාධිපති දූර දරනවා ඡන්ද පරදිනවා නේද ඉතින් පෙරදිලා
අවුරුදු 47 පාර්ලිමේන්තුවේ ඉඳලා විපක්ෂ නායකකම් ඇමතිකම් ජනාධිපතිකම් අගමැතිකම්ද දරලා තා ආයි නෝ සාමාන්‍යයෙන් අපි අර අපේ ගෙවල් වල ඉන්නෝනේ දර ගේ ගෙම්බ කියලා එකේ ඒ ගේ ගෙම්බ එළියට විසි කරපුවම මොකද වෙන්නේ ආයෙනවා නේද ඌ ඌ ඌ ඌ මිදුලට වැටෙන්නේ ගේ දිහා බලාගෙන අන්න ඒ වගේ කට්ටිය ඉන්නෝ මේක නිකන් නෙවෙයි ඒගොල්ලන්ට මේ පරාජය දරා ගන්න බෑ දැන් එන ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අතරමැදි වැටෙනවා නම් වැටෙන්නේ ජනතාව හැබැයි අපේ ආණ්ඩුව විශේෂ මොකද්ද අනෙක් හැම ආණ්ඩුවක්ම ආණ්ඩුව හදනකොට ඡන්ද දීපු ජනතාව දිනපතා ඈත් වෙන්න පටන් ගන්නවා ඡන්ද දීලා දවසයි ඡන්ද දීපු කීප දෙනෙක් හැලෙනවා ඡන්ද දීලා අවුරුද්දයි ඡන්ද දීපු තව විශාල ප්‍රමාණයක් හැලෙනවා ඡන්ද දීලා තව අවුරුද්දක් යනකොට ඡන්ද දීපු අය හොයාගන්නත් නැහැ නේද හැබැයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කොහොමද නොවැම්බර් පහුගිය ජනාධිපති ඡන්ද දී ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරන්න ඡන්ද දුන්නා මේ නොවැම්බර් මාසේ 14 වෙනිදා වෙනකොට එදා ජනාධිපති ඡන්දෙදී ඡන්දෙ නොදුන්න අය මොකද වෙන්නේ මොකද වෙන්නේ නොවැම්බර් 14 දෙනම දැන් මොකද ඒගොල්ලෝ කියන්නේ අපිට ටිකක් දෙගිඩියාවක් තිබ්බා සැකයක් තිබ්බා කියනෝනේ දෙම හරිද අ බයක් තිබ්බා මොනවා හරි වෙයි කියලා හිතුණා හැබැයි හොඳයිනේ වැඩි ඒ නිසා ජනාධිපති ඡන්දෙට ඡන්දෙ නොදුන් ජනතාවත් අද අපිට ඡන්දෙ දිනවා ඒ නිසා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව යනු ගත වෙන දිනයක් සතියක් මාසයක් අවුරුද්දක් පාසා ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් ඉදිරියට යන ආණ්ඩුවක් මේ කිසිසේත්ම වටන්න පුළුවන් ආණ්ඩුවක් නෙවෙයි දැන් මොකද වෙන්න ඕන හදන්න එන වෙලාවේ වැඩේ කරන්න ඕන හරියට අන්න නොවැම්බර් මාසේ 14 වෙනිදා කරන්න ඕන වැඩේ හරියට මේ බදුල්ලේ වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මාලිමාවේ යවන්න ඕන පාර්ලිමේන්තුවට දැන් මොකද වෙලා තියෙන්නේ ඒගොල්ලෝ කියපු සියල්ල මාසයක් යනකොට අසත්‍ය බව තීරිනවා දැන් ඇවිල්ලා මොකද කියන්නේ දැන් කියන්න දෙයක් නැහැ බැරි වෙලාවත් ඇවිල්ලා කිව්වොත් ජනතාව අහනවා නේද බැරි වෙලාවත් ඇවිල්ලා කිව්වොත් ජනතාව අහනවා එදා කියපුවා ඇත්තද ඒගොල්ලන්ට නෙමෙයි ජනතාවට ආමන්ත්‍රණය කරන්න තියෙන්නේ ජනතාවට තියෙනවා ඒගොල්ලන්ට ආමන්ත්‍රණය කරන්න මේක කිව්වා ඇත්තද පැයක විතර කතාවක් නේද අහන්නේ හැම දරුවෙකුම පාසලෙන් එළියට එන්නේ හැකියාව දක්ෂතාවය නිපුණතාවය අනාගතයේ සහිත දරුවෙක් ඒක අපි නිර්මාණය කරනවා ද ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම ඊළඟ අපේ වැඩසටහන එක්කනෝ ක්ලීන් ශ්‍රී ලංකා කියලා අපි ආරම්භ කරනවා මෙරට පිරිසුදු ලංකාවක් හැම පැත්තෙම ගුණ යහපත්කමෙන් පිරිසුදු විනයෙන් පිරිසුදු නීතියට අනුගත වෙන රට පුරා අඩුම තරමේ පිරිසුදු වැසිකිලි පද්ධතියක් නැති රට නේද පිරිසුදු වැසිකිලි පද්ධතියේ තියෙන විනය තියෙන අනිකාට ආචාර සමාචාර කරන හොඳ විදිය තියෙන කැලි කසල නැති ඉතාමත් පිරිසුදු ශ්‍රී ලංකාවක් මේ කලාපේ පිරිසුදුම රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ කාර්ය අපි ඉටු කරනවා සලසුම් ගොඩක් ඒ අතර අපි නව විද්‍යා පර්යේෂණ නම ශේෂ්ත්‍රක අපි විවෘත කරන්න ඕන මේ පරණ දේවල්ම කර කර පරණ දේවල්ම අත්හදා බල බල අපිට ඉස්සරහට යන්න බෑ ඒ නිසා අපි යලි අපේ රටේ විද්‍යාවේ තාක්ෂණයේ නව පරිවර්තන සඳහා අවශ්‍ය වෙන පරීක්ෂණ වැඩකටයුතු දියත් කරන්න අපි සලසුම් කරලා තිබෙනවා මේ ගමන අපි හැමදෙනාම අත්වල් බැඳගෙන ජයග්‍රහණය සඳහා යමු අපි අපේ પરම්පරාව මහන්සි වෙමු වැඩ කරමු අනාගත પરම්පරාවට දුක් විඳින්න නැති රටක් අනාගත પરම්පරාවට ලෝකයේ ඉයලෙම් වෙන රටක් අපි නිර්මාණය කරමු ඒ වෙනුවෙන් සිළු දෙනාට එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා භූමි ස්තුති හැමදෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමු දැන් මේවා දකිද්දී අර මම් පුන පුනා කිව්වා වගේ වැඩියෙන්ම කලබල වෙන්නේ දිගම්බරන්ලා තොණ්ඩමන්ලා ඔවුන්ගේ පෞල්වාදී දේශපාලනය වතුකරේ අහිංසක සහෝදර ජනතාව දශක ගණන් ඔවුන්ගේ සපත්තුවට පාගගෙන ඔවුන්ගේ අයිතීන් පාගගෙන හිටපු ඒ යුගය ඉවරයි ඔවුන්ගේ සාදය ඉවරයි දකුණේ වෙච්ච දේශපාලන පෙරලිය මෙන්න බදුල්ලේ දිත් වෙනවා මෙන්න වතුකරේ දිත් වෙනවා මෙන්න නුවරඑළියේ දිත් වෙනවා නේද එහෙම කතාවක් තමයි බදුල්ලෙන් අද ඇහුනේ හිතන්න එපා අපි සැප්තැම්බර් 21 පෙරළුවේ පෙරලිල්ල ඔය සාදේ මේසය එසේ මෙසේ මේසයක් නෙවෙයි අර මම හැමදාම කියනවා වගේ
කුමන්ත්‍රණ කරන්නෙත් කුමන්ත්‍රණ කරවෝ එක තමයි නේද ඔවුන්ට දරා ගන්න අමාරුයි හැබැයි නොවැම්බර් 14 ප්‍රතිපලයෙන් පස්සේ නම් සමතලාම තමා හොඳේ සමතලාම තමා කොන්ක්‍රීට් එක දානවා මේ රටේ ජනතාව නොවැම්බර් 14 දැන් කතාව පැහැදිලි ඓතිහාසික ජයක් බදුල්ලෙන් ජාතික ජන බලවේගයට මෙවර මහ ඡන්දෙදී පාර්ලිමේන්තු ඡන්දෙදී හිමිවන බවටයි මේ සලකුණු කියන්නේ මේ කතා කරන්නේ ඒ කතාවයි බදුල්ලේ ජනගඟ කියන්නේ ඒ කතාව ගැනයි එහෙමයි අපි කියන්නේ ඒ සමගින් ප්‍රේක්ෂක සහෝදරෙනි මේ මොහොතේ මේ හෝරාවෙන් සමු ගන්නවා බදුල්ල දැන් සුබයි බලන් බදුල්ල දෙස නේද එහෙම කියමින් අපි සමු ගන්නවා ඔබට සුබ සන්ධ්‍යාවක්